හයි කොහොමද ඔයාලට ඉතින් හැමෝම ආදරෙන් පිළිගන්නවා මගේ channel එකට ඔන්න ඔයාලා වෙනුවෙන්ම අදත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා මීට කලින් මම ගෙනාපු වීඩියෝ එකේදී ඔයාලත් එක්ක කතා කරේ මම කොහොමද මගේ A-level විභාගයට මුල ඉඳලම සූදානම් වුණේ මම කොහොමද මගේ පාඩම් වැඩ කරගෙන ගියේ කියන දේවල් ගැන ඉතින් මේ වීඩියෝ එකට ගොඩාක් හොඳ ප්‍රතිචාර ඔයාලගෙන් ලැබිලා තිබුණා ගොඩක් අය ස්තුති කරලා තිබුණා සහ ගොඩක් ප්‍රශ්න අහලා තිබුණා තවත් දැනගන්න අවශ්‍ය දේවල් ගැන කියලා තිබුණා ඉතින් මේ හැම දෙයකටම පිළිතුරු දෙන්න අද මම ලෑස්ති ඒත් එක්කම මතක් කරනනම් මේ වීඩියෝ එක බලන ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරලා තියාගන්න අමතක කරන්න එපා. ඉතින් කලින් වීඩියෝ එකේදී මම A level කාලේදී අනුගමනය කරපු ගොඩාක් සාර්ථක tips 18ක්ම මම ඔයාලත් එක්ක share කරගත්තා. ඉතින් කවුරු හරි මේ වීඩියෝ එක බලලා නැත්නම් මේ වීඩියෝ එකත් බලන්න කියලා මම ආදරෙන් මතක් කරනවා. මම A-level වලට කරපු විෂයන් තමයි සිංහල බෞද්ධ ශිෂ්ටාචාරය සහ sannivedanaya හා මාධ්‍ය අධ්‍යයනයේ විෂයන්. ඉතින් ඒ විෂයන් වලින් අද මේ වීඩියෝ එකේදී මම කතා කරන්නේ සිංහල විෂයට A එකක් ගන්න මම කොහොමද වැඩ කරේ කියලා. පැරණි නිර්දේශන ඒ කියන්නේ ඕල් සිලබස් එකෙන් විභාගයට පෙනී සිටිය කෙනෙක් වුණත් ඇත්තෙම ඔයාලා වෙනුවෙන් මේ ගැන හොයලා බලලා දැන් අලුත් නිර්දේශයේ නිව් සිලබස් එකේ වෙනස් වෙලා තියෙන දේවල් හොයලා බලලා තමයි මම මේ වීඩියෝ එක ඔයාලා වෙනුවෙන් කරන්නේ. ඇත්තෙම සිංහල විෂයයට මම වැඩ කරේ පේපර් එකේ ලකුණු ටාගට් කරගත්ත ප්ලෑන් එකකට. ඉතින් සිංහල විතරක් නෙමෙයි ඕනම විෂයක A level වලදී අපි අවුරුදු දෙකක් පුරාවටම මහන්සි වෙලා කැපවීමෙන් වැඩ කරන්නේ අර විභාගේ දවසට අපි මූණ දෙන පැය 3ක පේපර්ස් දෙක වෙනුවෙන්. ඉතින් අපි අවුරුදු දෙකක් පුරාවට කොයි තරම් කොච්චර මහන්සි වෙලා වැඩ කරත් එදා දවසේදී ඒ පේපර්ස් දෙකට අපි උත්තර ලියන විදිහ අනුව තමයි අපේ ලකුණ තීරණය වෙන්නේ. ඉතින් සිංහල වලදී අපිට ප්‍රධාන වශයෙන් සිංහල 1 සහ 2 කියලා පේපර්ස් දෙකක් තියෙනවා. පළවෙනි පේපර් එක අපි කියන්නේ සාහිත්‍ය පේපර් එක. ඒ කියන්නේ අපේ සිංහල සාහිත්‍ය තියෙන නිර්දේශිත පොත් ඇසුරින් ඒ දේවල් වලින් තමයි සිංහල පළවෙනි පේපර් එක හැදෙන්නේ. ඒ පේපර් එකට පැය 3ක් අපිට ලැබෙනවා. ඊට පස්සේ සිංහල දෙවෙනි පේපර් එක ප්‍රධාන වශයෙන්ම සම්පූර්ණයෙන්ම හැදෙන්නේ ව්‍යාකරණ කොටස් වලින්. ඉතින් ඒ පේපර් එකටත් පැය 3ක් හම්බෙනවා. අපි පේපර් එකේ තියෙන ස්ට්‍රක්චර් එක ඒ ව්‍යුහය ගැන මුලින්ම බලමු. එතකොට ඒ ප්‍රශ්න වලට අපි කොහොමද උත්තර ලියන්න ඕනි කොහොමද සූදානම් වෙන්න ඕනි කියලා ඒ ගැනත් කතා කරමු. සිංහල එක පත්‍රයේ ඒ කියන්නේ සාහිත්‍ය පේපර් එකේ ප්‍රධාන වශයෙන් අපිට ප්‍රශ්න 8ක් ලැබෙනවා. මේ ප්‍රශ්න 8න් පළවෙනි ප්‍රශ්නයට අපි අනිවාර්යයෙන්ම පිළිතුරු ලියන්න ඕනේ. එතකොට මේ පළවෙනි ප්‍රශ්නය අණු කොටස් 7කට බෙදලා තියෙනවා. අ ආ ඉ ඊ උ ඌ ඒ කියලා මේ කොටස් වලින් අ ආ ඉ ඊ ඌ කියන කොටස් පහෙන් හතරකට පමණයි අපි පිළිතුරු ලියන්න ඕනි. ඉතින් එතන තියෙන මේ ප්‍රශ්න හැම එකක්ම හැදිලා තියෙන්නේ අපිට නිර්දේශ වෙලා තියෙන සාහිත්‍ය පොත්වල අවබෝධය අපිට තියනවාද කියලා බලන්න. ඉතින් අපිට ඒ තියෙන පොත්වලින් ඡේද විදිහට දීලා ඒ ඡේදවල සමහර වචන තද කළු අකුරින් highlight කරලා ඒ වචන අපි දන්නවද කියලා බලන ලිහිල් බසින් ලියන්න අරුත් පැහැදිලි කරන්න කෙටි විවරණ සපයන්න වගේ ප්‍රශ්න තමයි මේ ප්‍රශ්නවල ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් ඒ අණු කොටස් 4 බැගින් තියෙන ප්‍රශ්න 4ක් අපි මෙතනදී කරන නිසා අපිට මුළු ලකුණු 16ක් ඒ කොටස් වලට ලැබෙනවා. ඊට පස්සේ මේ පළවෙනි ප්‍රශ්නේම ඌ කොටස සහ ඒ කොටස අපි අනිවාර්යයෙන්ම පිළිතුරු ලියන්න ඕනේ. ඌ කොටසෙන් අපෙන් අහන්නේ අපේ නිර්දේශිත සාහිත්‍ය පොත්වල අවස්ථා සම්බන්ධය ආශ්‍රිත ප්‍රශ්න. ඉතින් එතනින් අපි ප්‍රශ්න 4ක් තෝරාගෙන පිළිතුරු ලියන්න ඕනේ. ඒ නිසා අපිට හොඳටම මේ ප්‍රශ්නේ උපරිම ලකුණු ගන්න නම් අර තියෙන අපේ සාහිත්‍ය පොත්, ඒ කියන්නේ පුරාතන ගද්‍ය, කාව්‍ය සංග්‍රහය, නවකතාව, කෙටි කතා මේ හැම එකක්ම නාට්‍ය ඇතුළු මේ හැම දෙයක්ම අපි හොඳට නැවත හැකි වාර ගණක් 5-6 වතාවක්වත් අඩුම තරමේ හොඳින් කියවලා මේවා ගැන හොඳ අවබෝධයක් අපිට තියෙන්නම ඕනේ. ඉතින් අවස්ථා සම්බන්ධයකදී මේක කුමන අවස්ථාවකද කවුරුන් විසින් කාහට කියන ලද්දක්ද මේ වගේ ප්‍රශ්න ගොඩක් අහන නිසා මේවට හරිම පිළිතුර අපි ලියන්න වෙනවා. ඒ නිසා ඒවා ගැන හොඳ අවබෝධයක් අපිට තියාගන්න වෙනවා. මේ ප්‍රශ්නේ ඒ කොටසේදී අපිට තියෙන්නේ කාව්‍ය රසාස්වාදයක් ලියන්න. ඉතින් අපිට નિયમિત තියෙන නූතන පද සංග්‍රහයේ තියෙන කාව්‍ය පන්තියක් තමයි මෙතනදී ලැබෙන්නේ. මුළු ලකුණු 12ක් අපිට හිමි වෙනවා මේ කාව්‍ය රසාස්වාදයේ ලියන එකට. ඉතින් හොඳ සාර්ථක උත්තරයක් මෙතන ලියන්න නම් අපිට නූතන පද සංග්‍රහයේ තියෙන හැම කවි පන්තියක් ගැනම හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කාව්‍ය පන්තිය
ලියන් ලද කවියා කවුද, අරමුණ මොකක්ද, මේ කාව්‍යපන්තියේ වස්තු විෂය මොකක්ද, ආකෘතිය, දෘෂ්ටිය, දෘෂ්ටි කෝණය, මේ කාව්‍යපන්ති යොදාගෙන තියෙන භාෂාව, භාෂා උපක්‍රම, මේ වගේ හැම අංගයක්ම ඇතුළත් කරලා හොඳ සාර්ථක උත්තරයක් අපි මෙතනදී ලියන්න ඕනි. ඉතින් ඔයාලා පාසලේදී පන්තිවලදී මේ කාව්‍ය සංග්‍රහය ගැන ඉගෙන ගන්නකොට මේ හැම කොටසක්ම හොඳට අවබෝධ කරගෙන හොඳ නෝට් එකක් ඇතුව මේ ප්‍රශ්නයට සූදානම් වෙන්න ඕනේ. ඉතින් හොඳ උත්තරයක් ලිවොත් අනිවාර්යයෙන්ම අපිට ලකුණු 12ක් ගන්න එක ගොඩක් පහසුයි මේ ප්‍රශ්නේදී. ඉතින් ඒ විදිහට මේ සාහිත්‍ය පේපර එකේ පළවෙනි ප්‍රශ්නයට ලැබෙන සම්පූර්ණ ලකුණු ගන්න නම් අපි අනිවාර්යයෙන්ම පාස් පේපර්ස් කරලා හොඳ හුරුවක් ඇතුව විභාගයට යන්නම ඕනේ. ඉතින් ඔයාලට පුළුවන් ඔයාලගේ නිර්දේශයට අදාළව කලින් අවුරුද්දවල ඇවිල්ලා තියෙන පාස් පේපර්ස් අරගෙන ඒ හැම අවුරුද්දකම මේ සිංහල පේපර එකේ පළවෙනි ප්‍රශ්නයට ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියලා බලන්න. ඉතින් ඒ ප්‍රශ්න බලද්දී ඔයාලට තේරෙයි මොකක්ද මේ ප්‍රශ්න අහන රටාව සහ මේ ප්‍රශ්නවලට අපි උත්තර ලියන්න ඕනේ මොන විදිහටද කියලත්. ඔයාලට පාස් පේපර්ස් වල දීලා තියෙන ආදර්ශ උත්තර, එහෙම නැත්නම් මාකින් ස්කීම් ඔයාලට හොයාගන්න පුළුවන් නම් ඒ දේවල් බලන්න, මේ දේවල් බලලා හොඳ අවබෝධයක් ගන්න. ඊළඟට මේ සිංහල පේපර එකේ 2, 3, 4, 5, 6, 7, 8 කියන ප්‍රධාන ප්‍රශ්නවලින් ප්‍රශ්න 4ක් අපි කැමති ප්‍රශ්න 4ක් පමණක් තෝරාගෙන අපි පිළිතුරු ලියන්න ඕනේ. ඉතින් මෙතනදී අපිට මේ ප්‍රශ්න හැම එකක්ම ලැබෙන්නේ අර නිර්දේශිත සාහිත්‍ය පොත්වලින්ම තමයි. දෙවැනි ප්‍රශ්නේ හැදිලා තියෙන්නේ පුරාතන ගද්දිවලින්, ඒ කියන්නේ සද්ධර්ම රත්නාවලී හෝ ජාතක කතා පොත ඇසුරින් අහලා තියෙන ප්‍රශ්නයකට විචාරයක් ලියන්න තමයි එතන දිහාන්නේ. තුන්වෙනි ප්‍රශ්නය සද්ධර්මාලංකාරයේ හෝ පූජාවලිය ඇසුරින්, හතරවෙනි ප්‍රශ්නය ගුත්තිල කාව්‍යෙන්, පස්වෙනි ප්‍රශ්නය හැදෙන්නේ බැද්දේගම නවකතාවෙන්, හයවෙනි ප්‍රශ්නය කෙටිකතා සංග්‍රහයෙන්, හත්වෙනි ප්‍රශ්නය නූතන පද්‍ය සංග්‍රහයෙන්, අටවෙනි ප්‍රශ්නය ප්‍රේමතෝ ජායති සෝකෝ නාට්‍ය ඇසුරින් තමයි දීලා තියෙන්නේ. ඉතින් ඔයා මේ ප්‍රශ්නවලින් කොයි හතර තෝරාගත්තත් හොඳ විචාරයක් ලියන එක තමයි ඒ හැම ප්‍රශ්නයකින්ම බලාපොරොත්තු වෙන්නේ. එක විචාරයකට අපිට ලකුණු 15ක් ලැබෙනවා. ඉතින් සම්පූර්ණ ලකුණු ගන්න නම් හොඳ සාර්ථක පිළිතුරක් අපි ලියන්නම ඕනේ. ඉතින් මේ ප්‍රශ්නවලට හොඳ සාර්ථක පිළිතුරක් ලියන්න නම් අනිවාර්යෙන්ම මේ සාහිත්‍ය පොත් හොඳට කීප වතාවක්ම කියවලා මේවා ගැන හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. ඒ වගේම අර කලින් අපි කාව්‍ය රසාස්වාදයේදී ලිව්වා වගේම මේ පොත්වල ඇතුළත් වෙලා තියෙන උපක්‍රම එයාදී හැම දෙයක් ගැනම අපිට දැනුමක් තියෙන්න ඕනේ. ඉතින් පාස් පේපර්ස් අරගෙන බලන්න. එතකොට ඔයාලට තේරෙයි එක එක අවුරුදුවල මේ විවිධ පොත්වලින් අහලා තියෙන ਵਿਚਾਰੇ අහලා තියෙන මොන මොන ප්‍රශ්නද කියලා. ඉතින් ඔයාලා විභාගයට සූදානම් වෙනකොට ඔයාලට ගුරුවරු කියයි අනුමාන ප්‍රශ්න, මේ පොත්වලින් අහන්න පුළුවන් අනුමාන ප්‍රශ්න සහ වෙනත් ආදර්ශ ප්‍රශ්න පත්‍ර මොඩල් පේපර්ස් කරනකොටත් ඔයාලට ඕන තරම් මේ පොත්වලින් අහන්න පුළුවන් ප්‍රශ්න ලැබෙනවා. ඉතින් ඒ දේවල් වලට ඕනම ප්‍රශ්නයකට හොඳ උත්තරයක් ලියන්න පුළුවන් විදිහට සූදානම් වෙලා යන්න. ඉතින් අපි උත්තර ලියද්දි විචාරයක් ලියනකොට නිකන් කරුණු විතරක් ලිව්වට ඒක සාර්ථක නැහැ. ඉතින් අපි කියන අදහස් අපි නිදහසේ දක්වනවා වගේම ඒවත් අහවුරු කරන්න උද්ෘත, එහෙම නැත්නම් උදාහරණ උපුටාගත් දේවල් දක්වන එකත් ඉතාම වැදගත්. ඉතින් අවම වශයෙන් උද්ෘත තුනක්වත් මෙතනදී අපි දැම්මොත් ඒ පිළිතුර සාර්ථකයි කියලා සැලකෙනවා. ඉතින් ඒ නිසා ඕනම විචාරයකට පාවිච්චි කරන්න පුළුවන් උද්ෘත ටිකක් හොඳට කටපාඩම් කරගෙන මොන විදිහකින් හරි ඒ දේවල් මතක තියාගෙන සූදානම් වෙලා ඉන්න එක හරිම වැදගත්. ඒ වගේම වැදගත්ම දෙයක් තමයි මේ සිංහල සාහිත්‍ය පේපර එකේ අපිට ටිකක් දීර්ඝ උත්තර, විචාර, රසාස්වාද වගේ දේවල් ලියන්න තියෙන නිසා අපි අනිවාර්යයෙන්ම අපිට ලැබිලා තියෙන පැය 3 හොඳට කාලය කළමනාකරණය කරගන්න එක හරිම වැදගත්. ඒ නිසා අර පාස් පේපර්ස් කරද්දී වුණත් අපි ටයිම් එකකට ප්‍රශ්න කරන එක හරිම වැදගත් කියලා මමත් කිව්වේ මගේ අත්දැකීමෙන්. මොකද අපි ලොකු උත්තරයක් ලියාගෙන යනකොට ඇත්තටම අපිට කාලය ගත වෙන ඉක්මන දැනෙන්නේවත් නැහැ. ඉතින් ඒ නිසා හොඳට අවබෝධයක් තියෙන්න ඕන අපි තෝරගන්න ප්‍රශ්නවලට අපි මොන ප්‍රමාණයෙන්ද කාලය වෙන් කරන්නේ කියලා. ඉතින් ඔයා පේපර්ස් කරනකොට ඔයාට සලසුම් කරගන්න පුළුවන් ඔයා එක ප්‍රශ්නයකට කොයිතරම් වෙලාවක් වැය කරනවද කියන එක ගැන. ඉතින් එතකොට පේපර් එක ලියනකොටත් අනිවාර්යෙන්ම මේ එක ප්‍රශ්නයකට ඔයා වෙන් කරගත්ත වෙලාව ඔයා දැනගෙන ඉන්නවනම් ඊට වඩා පොඩ්ඩක්වත් වැඩිපුර වැය කරන්න හිතන්න එපා. මොකද එතකොට අපිට ඊළඟ ප්‍රශ්නෙට තියෙන කාලයෙන් කොටසක් හරි අඩු වෙලා යනවා. අපි නොදැනුවත්වම අඩු වෙලා යනවා. ඉතින් අපිට සාර්ථක උත්තරයක් ලියා ගන්න තියෙන වෙලාව අඩු වෙලා යනවා. ඒ නිසා හොඳ සැලැස්මකට කාලය කළමනාකරණය කරගන්න එක හරිම වැදගත්. ඉතින් එතකොට අපිට ඒ කාලය ඇතුළත ඒ ප්‍රශ්නයට හොඳ සාර්ථක පිළිතුරක් ලියලා සෑහීමකටපත් වෙන්න පුළුවන්. ඉතින් මේ සිංහල සාහිත්‍ය පේපර එකට සූදානම් වෙනකොට ඔයා අනිවාර්යයෙන්ම
පාඩම් කරනවා වගේම විචාර රසාස්වාද මේ දේවල් කම්මැලි නැතුව ලියලා පුරුදු වෙන්නම ඕනේ. ඉතින් මමත් ඒ දේවල් ඒ විදිහටම උසස් පෙළ කරන කාලේදී අනුගමනය කරා. කාලයකට විචාර රසාස්වාද ලියලා ගොඩාක් පුරුදු වුණා. ඒ වගේම ගුරුවරුන්ට දීලා ඒ වගේ අඩුපාඩු බලවගත්තා. තව හදාගන්න තියෙන දේවල් මොනවද කියලා දැනගත්තා. ඒ හුරුව තුලින්ම තමයි විභාගේ දවසටත් හොඳ සාර්ථක පිළිතුරක් ලියන්න අපිට පුළුවන් වෙන්නේ. ඒ වගේම ඔයාට පුළුවන් මේ සාහිත්‍ය පේපර් එකේ තියෙන මේ ව්‍යුහය දැන් දැනගෙන ඉන්න නිසා ඔයාට හොඳටම පුළුවන් සාහිත්‍ය පොත් මොනවද කියලා ඔයා දන්න නිසා ඔයාට පුළුවන් ඔයා තෝරගන්න ප්‍රශ්න කලින් ඉඳලා පොඩි සැලැස්මකට තෝරාගෙන යන්න. හැබැයි මම ඒක අනුමත කරන්නෙම නැහැ. මොකද ඔයා සූදානම් වෙලා යන ප්‍රශ්නේ සමහරවිට අමාරු ප්‍රශ්නයක් වෙලා වෙනත් පොතකින් අහලා තියෙන ප්‍රශ්නයක් ලේසි ප්‍රශ්නයක් වුණොත් ඔයා එතනදී අමාරුයි වැටෙනවා. ඒ නිසා ඔයා යම්කිසි ප්ලෑන් එකක් හිතේ තියාගෙන ඔයා තෝරාගන්න ප්‍රශ්න ගැන අදහසකින් යන්න. ඒ වගේම තවත් අමතර එකකට දෙකකට හෝ සූදානම් වෙලා යන එක වටිනවා. ඉතින් අපි දැන් බලමු සිංහල දෙක පේපර් එක, ඒ කියන්නේ ව්‍යාකරණ පේපර් එකට අපි කොහොමද ලෑස්ති වෙන්නේ කියලා. මේ පේපර් එක ප්‍රධාන කොටස් දෙකකට තමයි හැදිලා තියෙන්නේ, එක කොටස සහ දෙක කොටස කියලා. ඉතින් මේ එක කොටසේදී අපිට බහුවර්ණ ප්‍රශ්න 20ක් ලැබෙනවා. මේ ප්‍රශ්න 20 හැදිලා තියෙන්නේ අපි ඉගෙන ගන්න ව්‍යාකරණ පාඩම් හැම එකක්ම ඇතුළත් වෙලා. ඉතින් ඔයාලා පාස් පේපර්ස් අරගෙන බලන්න අනිවාර්යයෙන්ම ඔයාලට තේරෙයි කොහොමද මේ ප්‍රශ්න 20 හැදෙන්නේ කියලා. හැම අවුරුද්දකම මේ ප්‍රශ්න 20 හැදෙන පාඩම් සහ ඒන පිළිවෙලක් ඔයාලට රටාවක් හම්බෙයි. ඉතින් ඒ අනුව මොන මොන පාඩම් වලටද ඔයා වැඩි අවධානයක් දෙන්න ඕනි කියලා තේරුම් අරන් හැම ව්‍යාකරණ කොටසක්ම හොඳට ඉගෙනගෙන ඉන්න එක වැදගත්. ඒ වගේම මේ පේපර් එකේ දෙවැනි කොටසදී අපිට 2 3 4 5 6 7 8 කියලා ප්‍රධාන ප්‍රශ්න කීපයක් තියෙනවා. මේ ප්‍රශ්න වලින් 2 සහ 3 ප්‍රශ්න වලට අපි අනිවාර්යයෙන්ම පිළිතුරු ලියන්න ඕනේ. දෙවැනි ප්‍රශ්නය ගත්තොත් මේ ප්‍රශ්නය අ සහ ආ කියලා ප්‍රධාන කොටස් දෙකක් තියෙනවා. ආ කොටසෙදි තියෙන්නේ අපෙන් ඡේදයක් දීලා ඒ ඇසුරින් අවබෝධය තියෙනවද කියලා බලන්න ව්‍යාකරණ කොටස් ගැන අපෙන් අහන ප්‍රශ්න ටිකක්. ඉතින් මේ ප්‍රශ්න වලට අපිට ලකුණු 12ක් හම්බෙනවා. ඉතින් හොඳට මේ පිළිතුරු ලියන්න නම් අපි අනිවාර්යයෙන්ම ව්‍යාකරණ හැම කොටසක්ම අස්සක් මුල්ලක් නෑරම හොඳ අවබෝධයක් තියෙන්නම ඕනි. පාස් පේපර්ස් අනිවාර්යයෙන්ම බලන්න හැම ප්‍රශ්නයක්ම. මම ඒකයි කලිනුත් ඔයාලට කිව්වේ, පාස් පේපර්ස් අරගෙන මේ සිංහල පේපර් එකේ හැම ප්‍රශ්නයක්ම 1 2 3 4 5 ආදී හැම ප්‍රශ්නයක්ම හැම අවුරුද්දකම ඒ ප්‍රශ්නෙට ඇවිල්ලා තියෙන්නේ මොනවද කියලා අරගෙන ප්‍රශ්න විදිහට වෙන වෙනම බලන්න. එතකොට ඔයාලට මේ හැම ප්‍රශ්නයකම තියෙන රටාව අනිවාර්යයෙන්ම තේරෙයි. ඒ වගේම ඒ ප්‍රශ්නෙට ඔයා කොහොමද ඔයාගේ අවුරුද්දේ සූදානම් වෙන්න ඕනි කියන එකත් ඔයාට තේරුම් ගන්න පුළුවන්. ඉතින් දෙවැනි ප්‍රශ්නේ ආ කොටසෙදි තියෙන්නේ සාරාංශයක් ලියන එක. ඉතින් සාරාංශකරණයත් හරිම ලේසි ප්‍රශ්නයක්. මේකට උපරිම ලකුණු ගන්න අපිට පුළුවන්. සාරාංශ කරද්දී ඔයාලා වැදගත් කරුණු ටිකක් මතක තියාගන්න ඕනේ. ඒ තමයි අපිට දීලා තියෙනවා මෙතනදි ඡේදයක්. මෙතනදී අපේ බලාපොරොත්තු වෙන්නේ මේ ඡේදයේ තියෙන වචන ගාන 3න් එකක් වෙන්න සාරාංශ කරන එක. ඉතින් ඔයාලට පුළුවන් ඉක්මනින් කාලය කළමනාකරණය කරගෙන මේ ඡේදයේ වචන කීයක් තියෙනවද කියලා බලලා ඒක 3න් බෙදලා 3න් එකක් වෙන විදිහට තමයි ඔයා ලියන සාරාංශය ලියන්න ඕනේ. එතනදී මතක තියාගන්න ඔයා මුලින්ම ඒ ඡේදයේ ප්‍රධාන අදහස කියවලා තේරුම් ගන්න. ඊට පස්සේ ඒ කියවන ගමන් ඔයාට ඒකේ වැදගත් කියලා හැඟෙන කරුණු ටිකට පැන්සලකින් හරි පැනකින් හරි ඉරි ඇඳ ගන්න. ඉතින් ඒ ඉරි ඇඳගත් කරුණු ඊට පස්සේ තමන්ගේ වචන වලින් අර ඔයා බලාපොරොත්තු වෙන වචන ගානට තනි ඡේදයකට ලියන්න. තනි ඡේදයකට ලියන එකත් මෙතනදී ගොඩක් වැදගත් දෙයක්. ඉතින් ඔයාලට පාසලේදී ගුරුවරුන්ගෙන් ලැබෙන උපදෙසුත් පිළිපදින්න මේ සාරාංශය ලියනකොට තනි ඡේදයකට ඔයාගේ වචන වලින් මේක ලියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් එතනදී ඔයා මේ ඡේදයේ දීලා තියෙන වගේ තියෙන උපමා රූපක උදාහරණ විස්තරාත්මක වර්ණනා මේ වගේ දේවල් ඉවත් කරන්න ඕනේ. ඒවා ඉවත් කළා මේ ඡේදයේ තියෙන ප්‍රධාන අදහස හොඳින් තේරුම් අරන් ඒ දේවල් ඔයාගේ වචන වලින් කියන එක තමයි මෙතනදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් තනි ඡේදයකට ඒ විදිහට සාරාංශය ලියලා අවසානයේදී අනිවාර්යයෙන්ම ඔයාගේ ඡේදයේ වචන කීයක් තියෙනවද කියලා ගණන් කරලා වචන සංඛ්‍යාවත් ලියන්නම ඕනේ. ඊළඟට අපි අනිවාර්යයෙන්ම කරන්න ඕන ප්‍රශ්නයක් තමයි මේකේ තුන්වෙනි ප්‍රශ්නය. තුන්වෙනි ප්‍රශ්නයේදී අපිට තියෙන්නේ රචනාව ලියන්න. ඉතින් මේකත් අපේ
ප්‍රතිඵලයට ගොඩාක් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන් තැනක්. රචනාව ලියන්න ඔයාලට මාතෘකා කීපයක්ම ලැබෙනවා. ඉතින් ඒ මාතෘකා වලින් ඔයා කැමති මාතෘකාවක් තෝරාගෙන වචන 300ත් 350ත් අතර හොඳ සාර්ථක රචනාවක් ලියන එක තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ රචනාවට තමයි පේපර් එකේ වැඩිම ලකුණු ප්‍රමාණයක් වෙන් වෙන්නේ, කියන්නේ ලකුණු 25ක්. ඉතින් හොඳ සාර්ථක රචනාවක් ලිව්වොත් ඒක ඔයාගේ ප්‍රතිඵලයට ලොකු බලපෑමක් කරાવી. ඉතින් රචනාව ලියද්දිත් අනිවාර්යයෙන්ම ව්‍යාකරණානුකූලව ඔයාගේ කරුණු ටික හොඳට සංවිධානය කරගෙන පැහැදිලි විදිහට ලියන්න, අක්ෂර විඤ්ඤාසයේ දේවල් ගැන හොඳටම සැලකිලිමත් වෙන්න, භාෂාව හසුරවන විදිහ, පද බෙදන එක, ඡේද වෙන්කරන එක, ඒ වගේම අත්අකුරු ගැන කිව්වොත් මෙතනදී රචනාව ලියද්දි ලස්සනට බෝල කරලා ඒ විදිහට ලියන එකම නෙමෙයි, ඔයා ලියන රචනාව තව කෙනෙකුට කියවන්න පුළුවන් විදිහ පැහැදිලි අත්අකුරකින් ලියන්න. මොකද අපි කාලය කළමනාකරණය කරගන්න එකත් ගොඩක් වැදගත්නේ. ඒ නිසා ලස්සන අකුරු නෙවෙයි ඇත්තට මෙතනදී පැහැදිලි තවත් කෙනෙකුට පහසුවෙන් කියවන්න පුළුවන් විදිහට අනිත් කරුණු ටිකත් අවධානය යොමු කරලා ලිවොත් ඔයාට සම්පූර්ණ ලකුණු ගන්න ලේසි. ඉතින් 4, 5, 6, 7, 8 කියන ප්‍රශ්න ගත්තොත් මේ ප්‍රශ්න පහෙන් ඔයාට කැමති ප්‍රශ්න දෙකක් පමණක් තෝරාගෙන පිළිතුරු ලියන්න වෙනවා. ඉතින් මේ ප්‍රශ්න හැම එකක්ම හැදෙන්නේ ව්‍යාකරණ පාඩම්වල තියෙන එක එක කොටස් වලින්. සාමාන්‍යයෙන් 4 ප්‍රශ්නය උක්තාඛ්‍යාත පද සම්බන්ධ රීති වගේ දේවල් වලින් හැදෙනවා. 5, 6 වගේ ප්‍රශ්නත් පද වර්ගීකරණය, හිස්තැන් පිරවීම වගේ එක එක රටාවට හැදෙන ප්‍රශ්න තමයි තියෙන්නේ. 7 ප්‍රශ්නේ මිශ්‍ර ප්‍රශ්නයක් විදිහට ලැබෙයි. 8 ප්‍රශ්නේ සාමාන්‍යයෙන් මාතෘකා කිහිපයක් දීලා කෙටි සටහන් ලියන්න වගේ ලැබෙනවා. ඉතින් පාස් පේපර්ස් අරගෙන බලන්න ඔයාලට තේරුම් ගන්න පුළුවන් හැම අවුරුද්දකම මේ එක එක ප්‍රශ්න හැදුනේ මොන මොන පාඩම් වලින්ද කියලා. ඒ පාඩම් වලට වැඩි අවධානයක් දීලා ව්‍යාකරණ කොටසටත් හොඳටම සූදානම් වෙලා යන්න. ඉතින් මේ විදිහට තමයි මමත් උසස් පෙළ විභාගයේදී වැඩ කරේ. සිංහල විෂයට ඒකක් මට ලැබුණ නිසා මම හිතනවා මම අනුගමනය කරපු මේ දේවල් සාර්ථක ක්‍රම වෙන්න ඇති කියලා. ඉතින් ඔයාලටත් පුළුවන් මේ දේවල් අනුගමනය කරලා බලන්න. මේ වීඩියෝ එකෙන් ඔයාලට වටින මොනයම් හෝ පුංචිම දෙයක් ලැබුණා නම් ඉතින් ඔයාගේ අදහසත් පහලින් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. වීඩියෝ එක ඔයාලට වටිනවා කියලා හිතුණා නම් ලයික් එකකුත් දාන්න. තවත් මේ වගේ වැදගත් වීඩියෝ එකකින් ඉක්මනින්ම ආයෙත් හම්බෙමු.